ඉතින් කට්ටිය දන්නවා ඇති මං කැප්කට් වීඩියෝ එඩිටින් ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඉතින් හතරක් පහක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අලුත්ම කැප්කට් සුපිරිම වීඩියෝ එඩිටින් එක තමයි ඉතින් අද වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාගේ ෆොටෝ එකක් දාලා ෆ්‍රී ෆයර් ප්‍රොෆයිල් එකේ ෆොටෝ එකක් වෙලා ලස්සනට ඉතින් සුපිරි එඩිටක් ගන්න තමයි ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ. තම චැනල් එකට අලුත් කඩේ නම් මගේ අලුත් සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න කෝක වෙන්නවත් 13,000 යන්න සපෝට් එක දෙන්න කියලා මගේ සෙට්ටෙන් ආදරෙන් ඉල්ලන ගමන් අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා ඒ ගැන් එකෙන් ඉල්ලනවා. ඒ වගේ මතක් කරනවා ඉතින් ඕඩර් රීච් එක බැලලා තියෙන මචං ඉතින් ෂෙයා කරලා අනිවාර්යෙන් කරලා දෙයලා මගේ කාලා මගේ චැනල් එකේ කොල්ල සෙට් එකට ආදරෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ බලන එක්කෙනෙක් හරි ඉන්නවනේ ඉතින් එකම එක ෆ්‍රී ෆයර් ගෲප් එකක් හරි දාලා මට පොඩි ෂෙයා කරලා පොඩි සපෝට් එකක් දෙන්න. හරි මේක කරන්නේ කොහමද? ඉස්සරව මචං ඔයා ෆ්‍රී ෆයර් account එකේ ගිහිල්ලා වගේ ස්ක්‍රීන් එකේ පොඩි ඒ කියන්නේ වගේ ප්‍රොෆයිල් එකේ පොඩි රෙකෝඩ් එකක් දාගන්න. තප්පර 10ක් හොඳටම ඇති. ඊට පස්සේ වඩ කරන්න තියෙන්නේ TikTok and CapCut එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මං පේන වැඩි TikTok ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඒ වගේම CapCut ඩවුන්ලෝඩ් කරලා දෙනවා. මේකට වඩ MB 200ක් වගේ ඕන වෙනවා. ඉතින් මචං 200ක් වගේ තියාගන්න අවුලන්නේ. ඊට පස්සේ වඩ කරන්න තියෙන්නේ යන්න TikTok එකට. TikTok එකට ගියාට පස්සේ ඔයාට මගේ නම සර්ච් කරන්න MR නවින් කියලා TikTok එකේ සර්ච් කරන්න. නැත්නම් මගේ TikTok link එක දාලා තියන්න. ඒ කියන්නේ අදාළ වීඩියෝ එකේ link එක දාලා තියන්න. ඔයාලා ඒකට ගිහිල්ලා වීඩියෝ එක බලන්න කොහොමද කොල්ඩි කියලා. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕන. ඒකේ තියෙනවා මචං මෙන්න මේ විදිහට link එකක්. හරි. අපි දැන් TikTok එකට යමු. හරි මචං ටික වෙලාවක් ගියාට පස්සේ මගේ ප්‍රොෆයිල් එකට ආවා. ඔයාලට පේනවා ඇති මගේ ප්‍රොෆයිල් එක. මේක ෆලෝ කරලා නැත්නම් ෆලෝ එකක් දාලා ඉතින් ගැම්මටම සෙට් වෙන මේ පැත්තට. හරි. දැන් බලමු මොකෙන්ද මේ එඩිට් එක කරන්නේ කියලා. හරි. ඔයාට මම වීඩියෝ පෙන්නන්නම්. දැන් ඔයාට මම මෙන්න මෙතන මේ දාලා තියෙන views 194,208 views කියලා තියෙන වීඩියෝ. ඔන්න ඔය වීඩියෝ එක මෙන්න මෙහෙම ටච් කරගන්න. ඔය ටච් කරගත්ත වීඩියෝ ක්ලිප් එකේ මෙන්න මේක තමයි අපි හදන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේක තමයි හදන්න යන්නේ. වීඩියෝ එක ඉස්සරහදී ඔයා මේ වීඩියෝ එක දකින්න ඇති මේක තමයි මචං හදන්න යන්නේ. හරි. ඊට පස්සේ ඔයාට මේක සමහර අය දන්නවා ඇති සමහර අය දන්නවා ඇති සමහර අය නොදන්නවා ඇති. මම නොදන්න කට්ටියට තමයි කියලා දෙන්නේ. දන්න අයත් බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිවාර්යෙන් ලයික් එකක් දාලා පොඩි සපෝට් එකක් දෙන්න බොසාලා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. හරි. මෙතන දෙන CapCut this template එකට යනවා ලා. CapCut this template එක ගියා මෙතන use template in හරි දැන් යූස් ටෙම්ප්ලේට්ල CapCut දුන්නා ටික වෙලාවක් ඇයි වෙලාවකට CapCut එකට යයි CapCut app එකට ගියොත් මචං ඒක ඩිසේබල් කරලා මුල ඉඳලා ඇවිල්ලා ඔයාලා මෙන්න මේ යූස් ටෙම්ප්ලේට් එක යන්නේ එතකොට මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා වික් කරන්න යන්නේ. ඊටසේ ඔයා ඔතන යූස් ටෙම්ප්ලේට් දෙන්න. හරි එතනින් ඉස්සරහට ආවේ යූස් ටෙම්ප්ලේට් දීලා මචං ඉතින් ඉස්සරහට ආවට පස්සේ ඔයාලා ගන්න දෙන්නේ මෙතනින් ෆොටෝස් සිලෙක්ට් කරගන්න. ෆොටෝස් නෙමෙයි වීඩියෝ සිලෙක්ට් කරගන්න. මොකද පළවෙනි එක වීඩියෝ එකක් දෙවෙනි එක ෆොටෝ එකක්. මේක දැන් මෙතන තප්පර 7.8ට වීඩියෝ එකක් දාන්නේ තප්පර 7.2ට ෆොටෝ එකක් දාන්නේ. පළවෙනි එකට දාන්නේ වීඩියෝ එක. දැන් මචං මම ප්‍රොෆයිල් එකේ ෆ්‍රී ෆයර් ප්‍රොෆයිල් රෙකෝඩ් කරගත්ත එක මම මෙතන මෙහෙම පළවෙනි එක සිලෙක්ට් කරලා දෙවෙනියට දානවා. ඉතින් මගේ ෆොටෝ එක මෙන්න මේ ෆොටෝ එක මම දෙවෙනියට දානවා. දැන් මම මේ ෆොටෝ එක පොඩ්ඩක් ඉන්න මට හොයාගන්න ඕන මචං. ටික වෙලාවක් යනවා තප්පරයක් විතරනේ. ඒ ලයිසින් චැනල් එකට අලුත් කඩේ යනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. හරි. ඔතනදී දැන් මේ විදිහට ෆොටෝ දෙක දැන් වලට සිලෙක්ට් කරලා ඇති මම පේනවා ඇති. මෙතනදී දැන් තියෙන ප්‍රිව්යු කියලා එකක් තියෙනවා. ප්‍රිව්යු කියන නිල් පාට බටන් එක දීලා ඉස්සරහට යන්න. හරි මං ඉතින් මෙන්න මේ විදිහට වීඩියෝ එක එඩිට් කරනවා. හරි මචං මෙතනදී පොඩි ප්‍රශ්නයක් එනවා ඇති. ඔයාලා දාන ෆොටෝ එක ක්‍රෝප් කරලා නැතුව ඇති. ඔයාට ඒක ක්‍රෝප් කරගන්න ආයි පික්ස් ආර්ට් එකට මොකටවත් යන්න ඕනේ නැහැ. ඔයාට මෙන්න මෙහෙම මෙන්න මේ ෆොටෝ එක ක්‍රෝප් කරගන්න ඕන නම් ඒක උඩ එකපාරට ටච් කරලා යටර තියෙන චූටි ෆොටෝ එක උඩ ටච් කරලා
crop කියන button එක ඔබලා ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එකේ වීඩියෝ අතර දාන ෆොටෝ එක මෙන්න මේ විදිහට adjust කරගන්න පුළුවන්. ඉතින් හරි බං ඉතින් මම මේක adjust කරලා බලනදි ලස්සනට වීඩියෝ එක දැන් edit වෙලා තියෙනවා. ඉතින් ලස්සනටම වීඩියෝ එක edit වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේක මෙතනින් මෙහෙම export කරන්න පුළුවන්. export කළා ඔයාට තියෙන්නේ මෙතනින් 720 pixel එකකින් දීලා වැඩක් නැහනේ. ඔයා දෙන්න මෙතන 1080 pixel එකකින් දීලා මේක export එක done කරලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ quality වලට 2K 4K වගේ resolution වලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතනින් කියනවා TikTok එකට ගියත් watermark නැතුව, ඒ කියන්නේ CapCut එකේ watermark එක නැතුව ඔයාට TikTok එකකින් මේ වීඩියෝ එක display කරනවා කියලා TikTok එකේ. ඒ වගේම export කරගත්තත් ඔයාට CapCut logo එක අනිවාර්යෙන් පේනවා කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාට මෙතනින් TikTok එකට හරි මම TikTok එකට ගිහිල්ලා ඔයාට sound add කරන තැන ඉඳලා මම ඔයාට උගන්වන්න ලස්සනට. ඉතින් දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති, කමන්නේ බලන්න ප්‍රශ්නයක් නැහැ. හරි මචං මේ විදිහට export කරගත්ත වීඩියෝ ටික වෙලාවක් ගියපුවම අපිට මේ විදිහට TikTok එකලා upload වෙනවා පෙන්නනවා. ඉතින් upload වුණ ගමන් publish වෙන්නේ නැහැ, බය වෙන්න එපා. මීට වැඩි තව ටිකක් දෙයක් කරන්න තියෙනවා. ඉතින් වීඩියෝ සවුන්ඩ් එකින්ද මේකේ තියෙන ඉෆෙක්ට් මේ අදාළ මේ මෙන්න මේකේ ඔරිජිනල් සවුන්ඩ් එක එඩිට් සවුන්ඩ් එනවා. ඒ දෙකින්ද මං කියන්නේ කැහුන්නේ නැහැ. ඔවා මං ගිය පිළිවෙලට යන්න ගිහිල්ලා මෙන්න මේ විදිහට උඩින් තියෙන ඇඩ් සවුන්ඩ් song එකට ගිහිල්ලා එතන සෝන් යටින් පෙන්වන එකේ සවුන්ඩ් වලට ගිහිල්ලා ඔවා මෙතන ඔරිජිනල් සවුන්ඩ් එක මචං අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ දැන් ඔය එන ඔරිජිනල් සවුන්ඩ් එක තියෙන ඒක නැති වෙලා ඔයාට අදාළ මියුසික් එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඔය ඇඩ් කරලා ඉතින් කට්ටිය මේක ගොඩක් අය දන්නවා ඇති. ඉතින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා. ඔයාලට ඉතින් ප්‍රෝ කට් කියලා මේ වීඩියෝ එක වැඩි නම් ඉතින් ප්‍රෝ කට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් වීඩියෝ එක ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතන සවුන්ඩ් රීප්ලේස් කරලා ඉතින් ඔයාලට තදාල සවුන්ඩ් එක මෙන්න මේ විදියට දැන් මේ මනෝපාර කියන රැප් එක මම රැප් එකක් වෙන්නදී රැප් එක මෙන්න මෙතනදී දැන් මෙහෙම ඒ වගේම තමයි. ඉතින් ඊට පස්සේ ඔයාට මේ විදිහට ගානට එඩිට් කරලා ඔයාට මේක TikTok එකේ පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙතන මම මේව සේව් දීලා ඔයා කැමති නම් මේක TikTok එකේ පබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ වගේම මේක නිකම්ම ගැලරියට සේව් වෙලා තියෙන හැබැයි CapCut logo එක මෙන්න මෙම සයිඩ් එකේ දකුණු පැත්තේ උඩින් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක ඉතින් මෙච්චරයි මචං. ඉතින් දැන් ගිහින් බලමු අපි ගැලරියේ මේ වීඩියෝ එක තියෙනවා කියලා. බලමු කැමරාවට ගියාට පස්සේ ලස්සන මේ විදිහට තප්පර 14ක වීඩියෝ එකක් මේ විදිහට CapCut අරලි ගියපු ලින්ක් එක මේ විදිහට වීඩියෝ එක ලස්සන එඩිට් වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මගේ TikTok channel එකට ගිහිල්ලා channel එක follow කරලා ඉතින් ඔය තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාට අදාළ ඉතින් CapCut මේකට ගිහිල්ලා ඉතින් ඔයාලා විදිහට එඩිට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ගොඩක් ලස්සන free fire effect තියෙන ඉතින් profile effect තියෙන videos ඉස්සරහටත් ගේනවා. ඒ වගේම TikTok පැත්තත් follow කරලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ගමන් අනිවාර්යෙන් වාගේ හිතර දැන කමෙන්ට් එකක් කරන දාන ගමන් එහෙනම් කොල්ලෝ අපි ගිහිල්ලා එනකොට බුදුසරණ දෙවි විදිහට ජේසු පිටයි පරිස්සමින් බයි බයි.